නවරින් සැෂේ පැකට්ටුව විලඳපලේ අඩුම මිලකට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ විධායක සභාව අද පෙරවරුවේ රැස්ුණේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී එහිදී පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහ නිරධාරී මණ්ඩලයේ තෝරාපත් කර ගැනීම සිදු කළ අතර පක්ෂයේ සභාපති ධුරයට පූජ්‍ය මහාචාර්ය උතුරාබල ධම්මරතන හිමියන්ද ලේකම් ධුරයට නීතිඥ සාගර කාර්යවස මහතාද නැවතපත් කරගෙන තිබෙනවා පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයේ සඳහා අමාත්‍ය පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මිය පත් කෙරුණා නමුත් එම පක්ෂයේ ප්‍රධානතම තනතුරක් වන ජාතික සංවිධායක ධුරයේ සඳහා පත්කිරීමක් සිදු කර නැහැ නමුත් ඊයේ පැවති පක්ෂ සම්මේලනයේදී බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වා දුන්නේ පක්ෂයේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක ලෙසයි දැන් අද විශේෂ තනතුරක් දුන්නද කාට කාට හරි එහෙම මුකුත් තියෙනවද මේ අපේ හිතපු තනතුරම තිබුණා විශේෂයෙන් අපේ බැසිල් රාජපක්ෂ මහතුමා ඒ ජාතික සංවිධායක ධුරයේ හිස්ව තිබුවා තාම කාටවත් දෙක දුන්නේ නැහැ එතකොට එතුමාට තනතුරක් නැද්ද එතුමා දේශපාල මණ්ඩලයේ ඇතුළේ ඉන්නවා තනතුර හිස්සුණා තනතුර හිස්සලා තිබුණා දැන් බැසිල් මහත්තයා නැතුව කොහොමද ඔබතුමාලා ඉදිරියට යන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා මේ පක්ෂය තුල ඒ ක්‍රියාකාරකම් වල ඉන්නේ එතුමාගේ මොකද මේ එතුමා අස් වෙන්නේ නැත්තේ ඔබතුමාලා ඇහුවේ නැද්ද මොකද වුනේ කියලා අපි අහන්න ඕනේ එතුමා ඒ අපිට උනේ විදිහට අපි වැඩේ කරන්නේ මෙච්චර කල් කරා වගේ එතුමා ඉදිරියටත් කරයි දැන් මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඉවත් වුණා කියලා ආරංචි නෑ 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 මොකක්ද උනේ එතුමා නිර්මාතය එතුමා කොහෙද ඉවත් වෙන්නේ නෑ ජාතික සංවිධායක ධුරයෙන් ඒ නෑ ඒ ඔක්කොම අපේ තියෙන රහස් ගේම් හා ඒවා ඉතම එතුමා අයින් වෙලා නෑ ඒක එතුමා අයින් වෙලා කියලා දැන් මේ අය කිව්වා එහෙම කියන ඉවත් වුණා කියලා එහෙම දෙයක් නෑ ඒවා උපක්‍රම ශීලී සමාව ගැනීමක් අවශ්‍ය නැහැ ඒක තමයි ජනතාවට පෙනියන පරම සත්‍යය ඒක පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදීම පක්ෂයේ මහලේකම් සාගර කාර්යවස මහතා පලකල අදහස් වලට ජාතික ජනබලවේගයේ නලින් හේවගේ මහතා දැක්වූ ප්‍රතිචාරයයි මේ අපි දැකලා නැහැ ලෝකෙ කොහෙවත් මලකඳන් සෝන් වලින් අරගෙන පණ දීලා ඇවිදිනවා අපි දැකලා නැහැ ඒ නිසා අද පොහොට්ටුව කියන්නේ මල දේශපාලන ව්‍යාපාරයක් ගෑලි හත අටකට කැඩිච්ච ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සීය ගහපු ඝාතකයෝ කියලා එහෙම දේශපාලන ව්‍යාපාරයක්. අපි දැක්කා සාගල කාර්යවසම් වේදිකාවේ ඉඳගෙන ළමයි 100ක් උපදිනකොට 3 දෙනෙක් කාලා කන්නේ උපදිනවා කියුවා. ඉතින් ඒ කිව්වේ මහින්ද මහත්තයාගේ පුතු 3 දෙනාට වෙන්න පුළුවන්. ඒ නිසා එයාලට වුණත් එහෙම කියන්න හොඳ නැහැ කියලා තමයි අපි සාගර කාර්යවසම්ට කියන්නේ. ඒ විතරක් නෙමෙයි එයා කිව්වා මේ සමහර අය රස්සාවක් කරන්නේ නැහැ කාලා කන්නේ වගේ ජීවත් වෙනවා කියලා. ඔව් ඉතින් ඒකත් එහෙම තමයි. එතකොට එහෙම පිම්බත් කන කට්ටිය ඉන්නේ සාගල ඔයාලා ගාවම තමයි. ඉතින් යාට එහෙම අපහාස කරන්නත් එපා සමුලුවක් ඉස්සරහ කියන එකත් කියනවනේ. පොදුජන පෙරමුණේ සම්මේලනයේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතාද ප්‍රතිචාර දැක්වුවා. මම දන්නේ මේ මොන ඩීල් දාන්න හදනවද කියලා. හැමදාම මේගොල්ලෝ ඩීල් තමයි දැම්මේ. හැබැයි මම දැක්ක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ හැම ඒගොල්ලන්ගේ දාපු කොඩි වලම යටින් තනකොළ ඉල්ලලා තිබුණා. ඉතින් ඒකෙන් කියන්නේ රටේ ජනතාව මුලා කරන්න එපා කියලා. ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් පොහොට්ටුවට ගිහිපු රැස්වීමට ගිහිපු අය මොන මානසිකත්වයෙන් මේ රැස්වීමට ගියාද කියන එක. මෙහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ද පොදුජන පෙරමුණේ සමුළුව පිළිබඳව පළකලේ මෙවන් අදහසක්. බැසිල් රාජපක්ෂ කියනවා අපි කරේ වින්නමුගම විතරයිලු. අනේ වින්නමුගම වින්නමුම්මලාට ලැජ්ජයි මුගේ කතාව. තොපි වින්නමුගම් කෙරුවා රටට කෙලවිලා යන්න, රටට හෙන ගහන්න, රට පිචිලා යන්න. ලෝකෙම්ම කිව්වනේ ඔහෙලා ආර්ථික ඝාතකයෝ. රාජපක්ෂත් එක්ක හිටගත්තු සෙට් එකම මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරා විතරක් නෙවෙයි මේ රට වැට්ටුවේ තමුසලා කියලා නියෝගයක් දුන්නනේ. ආය මොන කතාද? ඒ හින්දා ඔහෙලා වින්නමුගම් කරපු වේලගේ ප්‍රතිඵල දැන් දිනා දැන් අබ්බගත වෙලා ඉන්නේ දරුවෝ. තමුසලාගේ ඔය වින්නමුගම් කරපු හින්දා තමයි වඳ වෙලා ගියේ මේ රට. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ වරුන්ට නැවතත් බලයට පැමිණීමට සදාචාරාත්මක හෝ නීතිමය හැකියාවක් නැතයි නීතිගරුක හා යුක්තිගරුක සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරය අවධාරණය කරන්න බා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊයේ විශාල සම්දර්ශනයක් පවත්වලා තණ්හාවෙන් මිදෙන්න බැරි මහින්ද රාජපක්ෂ තමන්ගේ නායකයා විදිහට නැවතත් පත් කරගත්. හැබැයි පක්ෂයක් විදිහට රාජපක්ෂවරුන්ට
නැවතත් මේ රටේ ජනතාව රිද්දිරට එන්න නීතිමය අවස්ථාවක්වත් සදාචාරාත්මක අවස්ථාවක්වත් රාජපක්ෂවරුන්ට නැහැ. මේ රටේ දූෂණයට සම්පූර්ණයෙන්ම බග කියන්න ඕන රාජපක්ෂවරු. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සීනිබදු වංචාව රුපියල් මිලියන 16763ක් පමණ. චීන කුණපෝර නැවට ගෙව මුදල රුපියල් මිලියන 1382ක් පමණ. තමන්ගේ ගෝලයා වෙච්ච අජිත් නිවාල් කබ්බල්ගේ මෙහෙවීමෙන් සේවක අර්ථසාගත කර මුදලට කරලාද පාඩුව රුපියල් කෝටි 200කට ආසන්නයි. අද රාජපක්ෂවරු තමන්ගේ ආරසක විදිය ආරසකයා විදියට යොදාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ මහ බැංකුවට කරලාද පාඩුව රුපියල් කෝටි 1800කට ආසන්නයි. පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වටිනාකම කීයද? ඒ වගේ හිමිකරුව කවුද? ඒ නිසා මේ රටේ පරිහානියට මේ රටේ ආර්ථික අවපීඩණයට වග කියන්න ඕන සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල. මේ නිසාම මේ රටේ උත්තරීතර අධිකරණය වුණ කරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කරා පසුගිය කාලයේ මෙරට සිද්ධ වුණ ආර්ථික පරිහානියට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වග කිය යුතුයි කියලා. ඒ නිසා තවදුරටත් මහජනතාව ඉදිරියේ බලය වෙනුවෙන් පෙනී නොසිට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලට නීති ඉදිරියේ දඩුවම් විදිහට සූදානම් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ බලය වෙනුවෙන් නායකත්වයට පොරකන්නේ නැතුව මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර ආසනයේ කාන්තා බල මණ්ඩල හමුව අද පැවැත්තුණා. එහිදී ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී බැසිල් රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සජිත් වාස් ගුණවර්ධන මහතා පළ කළේ මෙවන් අදහසක්. මොකද මේ සම්මේලනයේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මොකද ඔහු කිව්වේ? ඔව් තමුන්නාන්සේලාට තර්ජනයක් කරේ. ගල් ගහනකොට බල්ලෝ තව හයියෙන් දුවනවලු. හැබැයි සිංහයෝ නවත්තලා බලනවලු. හැබැයි එතුමාට එක දෙයක් අමතක වෙලා තියෙනවා. उत्तर प्रजातंत्री जनता समग्र